බෞද්ධ රට කියලා කවුරු කියන්න බෑ. මට එහෙම බෞද්ධ සංගීත කියලා එක පාරට එක පැත්තට දෙන්න බෑ. මේක ජාති තුනම නගේ දෙවියන් වහන්සේ මවපු ලංකාවේ. මේක නම් ශ්‍රී ලංකාවේ ඔක්කොම එකයි. බෞද්ධ රට කියලා කවුරු කියන්න බෑ. එයා කියපු සාධාරණ වචනේ. තවත් ඉන්න මුස්ලිම් ජනතාව, ක්‍රිස්තියානි ජනතාව ඉන්නවා. ඒ මම ඒක අනුමත කරනවා. අනිවාර්යයෙන්ම සිංහල බෞද්ධ රටක්. මොකද සිංහල ඇයට ඉන්න තියෙන මෙච්චරයි, මේක බෞද්ධ කන්ට්‍රි එකක්. අනිවාර්යයෙන්ම මේක සිංහල බෞද්ධ රටක්. අනිත් අය ඉන්නවා, ඉන්න ඕනි. ඒකට අපි කැමතියි, ඒකට කිසි ප්‍රශ්නයක් නැහැ. හැබැයි ලංකාවේ තියෙන ඕන සිංහල බෞද්ධ රටක තියෙන ඕන සංස්කෘතිය, ඒකට අදාළව ඒගොල්ලන්ට ඉන්න පුළුවන්. ඌට ගානක් නැහැ, ඌගේ මේ පිරිමි ගණිකාවනේ. උන්ට ගානක් නැහැ, උන්ට රට ගැනවත් ආගම ගැනවත් හැඟීමක් නැහැනේ. ඒක නිසා තමයි ඉතින් මේ රටට මේ තත්ත්වලා තියෙන, මේ මිනිසුන්ගේ තියෙන අදෝරසදර්ශී බවින්ද. මම කතෝලිකයෙක්. නමුත් ඒක හරි වැරදි කතාවක්. කාඩිනල්තුමත් කියන මේක සිංහල බෞද්ධ රටක් කියලා, මේක බෞද්ධ සංස්කෘතියක් තියෙන රටක් කියලා. ඉතාමත් වැරදි වැදග මේ වගකීතු පුද්ගලයෙක් වශයෙන් ඉතාමත් වැරදි කතාවක් ඒක. ඒක ඒගොල්ලන්ගේ පෞද්ගලික මතය වෙන්න පුළුවන්. නමුත් සිංහල ජනතාවට, සිංහල බෞද්ධයන්ට තියෙන ශ්‍රී ලංකාව විතරයි. ඒ නිසා මම අනිවාර්යයෙන්ම කියන මේක සිංහල බෞද්ධ රටක්. ඒ කල්චර් එක ඇතුලේ අනිත් අයට ඉන්න පුළුවන්. It's definitely a Buddhist country. So I can't understand why the government has to say things like that. බොරුනේ, ඒක වෙන්න බෑනේ. ඒක මේක ඒ කාලේ මේ ලංකාවේ ශ්‍රීලම් මේ කියන්නේ මේ බෞද්ධ රටක් නේ මේක. යා කොහොමද එහෙම කියන්නේ? එහෙම හරි කියන්නේ විදියක් නැහැනේ ඒක. ඒගොල්ලන්ට රට ගැන හැඟීමක් නැහැනේ. ඔය අගමැතිතුමා ඔක්කොම එක 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 කට්ටියනේ ඉන්නේ. ඔකම කට්ටිය ඒගොල්ලන්ට රට දරුවෝ නෑ, රට ගැන හැඟීමක් නෑ. ඒක නිසා තමයි ඔයගොල්ලෝ ඔය ප්‍රකාශ කරන්නේ. ඇත්තටම අපේ රට බෞද්ධ රටක් කියලානේ අපි පිළිගන්න ඕන. අපිට ප්‍රවුඩ් ඉතිහාසයක් තියෙනවානේ බෞද්ධ වශයෙන්. ඒ වගේම අපි හින්දු ආගම ගැනත් මේ වගේ තියෙනවා. නමුත් මුස්ලිම් ජාතිය ඊට පස්සේ මේ වෙළඳාමට ඇවිල්ලා මේ අපේ සිංහල ගෑනුන් අරගෙන තමයි ඒගොල්ලෝ මේක මේ වුණේ. මන් දන්නේ, මන් ධර්ම මතේ. ඒක නිසා අනිවාර්යයෙන් මේක බෞද්ධ රටක්. මං ක්‍රිස්තියානි. ඒ වුණාට ගොඩක් ඉන්නේ සිංහල බෞද්ධ කට්ටිය හින්දා මේක සිංහල බෞද්ධයන් බහුතරයක් ඉන්න රටක්. ඉතින් අපි ඒගොල්ලන්ට තැන දෙන්න ඕනේ. ඒ ඉන්නේ රටේ සිංහල බෞද්ධ රටක්. ඉතින් ඒතර මේ සිංහල බෞද්ධ කියන එක කියන්න බැරිකමක් නැහැ. කාඩිනල්තුමා කියනවනම්, එතුමා කියනවනම් සංගල සමරන මහත්තයර කියන්න බැරිකමක් නැහැ. එහෙම කියන්න බැහැනේ. මොකද බහුතරය සිංහල බෞද්ධ මිනිස්සු. ඒ වුණාට එහෙම කියන එක වැරදි එයා දේශපාලන නායකෙක් විදිහට. ඒක එතුමා බෞද්ධයෙක් වශයෙන් කියන එක මම පිළිගන්නේ. එතුමා කියනෝනේ මේක 70% වඩා වැඩිපුර ඉන්නේ සිංහ බෞද්ධයෝ ඉන්නේ. ඒක අනිවාර්යෙන් මේ බෞද්ධ රටක් වෙන්න ඕනේ කියලා මගේ මතය. ඒක එයාගේ දැනුම අනුව එයා පාවිච්චි කතා කරන විදිහ. ඉතින් ඒක අහන් ඉන්න, බලන් ඉන්න හැමෝම බුද්ධිමත් විදිහට හිතනකොට එතුමාගේ කතාවේ බුද්ධිමත් භාවය තීරණය කරන ඕන අනිත් අය. මොකද දැන් ඔයා ජීවත් වෙන රටේ හිස්ටරි එක ඔයා දන්නවා. මං ජීවත් වෙන රටේ මම හිස්ටරි එක දන්නවා. ඉතින් ඒ එහෙම දැනගෙන නම් කතා කරන්න එයා ගැන අපි බලන්න ඕන. නොදැනගෙන නම් කතා කරන්න ඒක එයාට හරි විදිහට කියලා දෙන්න ඕන. උන්ගේ බලය කෑදරකම ඡන්දෙ ලබා ගන්න උන් මේ ඕන දෙයක් කියනවා කරනවා. අම්මගේ අම්මා තාත්තා වුණත් පාවා දෙන්න පුළුවන් චරිත. ඒක තමයි රටට මේ වෙලා තියෙන්නේ. මේ ඔගොල්ලෝ වගේ කියන්නේ ඔක්කොම වගේ කියන්නේ ඕනේ. ඔයගොල්ලන්ට රට ගැන හැඟීමක් නැහැ. මේ හැම දෙයක්ම ඔයගොල්ලෝ වගේ කියන්නේ ඕනේ. ඔය කතෝලික ඇමතිවරු එදා පල්ලි ගියේනේ. ඒගොල්ලෝ දැනගෙන ඒගොල්ලෝ මේ සංහාරයට වගේ කියන්නේ ඕනේ ඒගොල්ලෝ. මන් දන්නේ මොකද හේතුව කියලා. ඒක මොකක් හරි මට තේරෙන විදිහට ඇවිල්ලා යාගේ මොකක් හරි යාගේ වැරද්දක් ඉඳලා තමයි ආ විදිහට ප්‍රකාශ කරන්නේ. අර අපි කවුරුත් අපි සිංහල ජනතාව අපි කවුරු මිනිස්සුයෝ. ඒවත් ඒගොල්ලෝ මේ විදිහට ඒගොල්ලෝ මේ සමාජ වෙද ඒගොල්ලන්ගේ වාසිය තකාරම ඒ ඔක්කොම කතා කරන්නේ. මේ රජය අනිවාර්යයෙන්ම ඉල්ලා හසෙන්න ඕනේ. ලැජ්ජ නැතුව, බිලි ලැජ්ජ නැතුව ඇඳුම් ඇඳගෙන පාර්ලිමේන්තු යනවා. ඒගොල්ලෝ මේ ඉල්ලා හසෙන්න ඕනේ. පාරේම අනිවාර්යයෙන්. ඒගොල්ලෝගේ දේශපාලන වාසි බලාපොරොත්තුව මම කියනවා. ඒගොල්ලෝ දේශපාලන වාසි බලාපොරොත්තු වෙනව නම් මේ අවස්ථාව ඒගොල්ලන්ට ඡන්දේ දෙනවද නැද්ද? ඒගොල්ලෝ ආපහු වතාවක් අපේ මේ රටට නායකයෙකු විදිහට පත් කර ගන්නවද නැද්ද කියන එක තීරණය කරන්න අපේ ජනතාවට හොඳම අවස්ථාව මේක. වාදය නැති කරන්න ඉතින් අපේ සියලු දෙනාම එකතු වෙන්න ඕන. විශේෂයෙන්ම හැම දෙනාම මේකට මේ අන්‍යාගමිකවරු අනිවාර්යයෙන්ම ඒගොල්ලෝ ඇවිල්ලා ඒගොල්ලෝ කියන්න ඕන මේකේ තියෙන සැබෑ தত্ত্বය. එතකොට ඒගොල්ලෝ ඒ කියන්නේ ඒගොල්ලොන්ගේ ජනතාවට අපි නිවැරදි, අපි හරි. ඒ නිසා ත්‍රස්තවාදය තුරන් කරන්න අපි අනිවාර්යයෙන්ම අනුබල දෙනවා කියලා ඒගොල්ලෝ කියන්න ඕන. සිංහල අයගෙන් ප්‍රශ්නයක් නැහැ මේකට. ඒගොල්ලෝ හැම දෙනාම සාමූහිකව ජීවත් වෙච්ච අය එදා ඉඳන්. නමුත්
ජාතියක් විදිහට මේක සිංහල බෞද්ධ රටක් කියනක මම එක හැලාම කියනවා.